වනක්කම් මුන්මණි තුනේ දෙවන බස දෙමළ ඉගෙන ගන්න දරුවන් සඳහා ඉදිරිපත් කරන පාඩම් මාලාවේ 10 ශ්‍රේණියට අදාළ 13 පාඩම තමයි අද ඔයාලට මම කියලා දෙන්නේ. 13 පදිමෝන්රු පාඩම් විගඩන්. විගඩන් කියන්නේ විකටයා කියන පාඩම තමයි අද කියලා දෙන්නේ. අපි බලමු නාඩහත්තේ නාට්‍ය චෙවිමඩි පෝම් සවන් දෙමු. නාට්‍යයට සවන් දෙමු. පාත්‍රමේට්ටු චරිත බෙදා උනරු පූර්වමහ හැඟීම් දනවන ලෙස වාසි පෝම් කියවමු. පාත්‍රමේට්ටු චරිත බෙදලා නඩි පෝම් රඟපාමු. ඉතින් නාට්‍යයක් තමයි මේ තියෙන්නේ. ඔයාලට පේන ඇති මේ පින්තූරේ. බලමු අපි මේ නාට්‍යයේ මොකද්ද වෙන්නේ කියලා. ඉඩම් ස්ථානයේ අරන්මනේ රාජමාලිගාව. කාලම් කියන්නේ කාලය කියන්නත් පුළුවන්, වේලාව කියන්නත් පුළුවන්. පහල් කියන්නේ දවල්. පහල් පාත්‍රංගල් චරිත. අරසන් කියන්නේ රජතුමා චරිතයක්. විගඩ කවි විකටයා විකට කවියා කියලා කියන්නත් පුළුවන්. අමේච්චර් ඇමතිතුමා. නාට්‍ය පෙන්හල් කියන්නේ නාට්‍ය අංගනාව. නාට්‍යයේ කාන්තාව. කාවලාලිහල් කියන්නේ මුරකරුව. අපි බලමු මේ වරහන් ඇතුලේ තියෙන්නේ අරසන් රජතුමා. අරියනේ ඉල් රාජාසනේ, එහෙම නැත්නම් රජතුමාගේ ආසනේ. අමරුන්දු උල්ලනාන් මේ වාඩි වෙලා සිටියේය. එහෙම නැත්නම් වාඩි වෙමින් සිටි. මෙතන පේනවා පින්තූරේ, ඔයාලට පේන ඇති මේ තියෙන්නේ. රජතුමා වාඩි වෙලා සිටිනවා. හරි, ඊළඟ රජතුමා මෙහෙම කියනවා. අරසන් රජතුමා නාට්‍යම් නාට්‍ය මිහ මිහ අරුමේ සබාස්. ඉතාම ඉතාම, මිහ මිහ කියන්නේ ඉතා ඉතා කියන්න. ඉතාමත් මිහ මිහ ඉතාමත් අරුමේ හොඳයි. සබාස් අපූරුයි, අරුමයි පුදුමයි. සබාස් කියලා කියන්නේ අපූරුයි කියන අදහස. ඊළඟ අපි බලමු අමේච්චර් ඇමතිතුමා කියනවා. ආමරසේ ඔව් රජතුමනි අත්පුදම් අපූරුයි විස්මයජනකයි. නැවත අරසන් රජතුමා කියනවා නාට්‍ය කලයේ. මෙතන නාට්‍ය කලාවට පුත්තු ඊර් පෙට්‍රදු ප්‍රබෝධයක් ලැබුවා. නාට්‍ය කලාවට ප්‍රබෝධයක් ලැබුවා. අහා අහා කියන අදහස අහාම තමයි. එන්න අත්පුදම් මොන පුදුමයක්, එන්න අත්පුදම් මොන පුදුමයක්ද කියලා අහනවා රජතුමා. අමේච්චර් ඇමතිතුමා ආමරසේ ඔව් රජතුමනි ආම් ඔව් කියන අදහස තියෙන්නේ. ඉන්ද නාට්‍යම් නැවත රජතුමා ඉන්ද නාට්‍ය. මේ නාට්‍ය මංගෙයිහලයි පොල්. මේ නාට්‍ය අංගනාව වගේ, අංගනාවන් වගේ. පෝල මෙන් කියලා කියන්නත් පුළුවන්. පෝල් කියන්නේ පෝල මෙන්. වේරු එවරුම් වෙන කවුරුවත් වෙන අය. උල්ලනරෝ සිටිද්ද මේ නාට්‍ය අංගනාව හැර වෙන කවුරු හරි සිටිද්ද කියලා අහනවා. අමේච්චර් ඇමතියා කියනවා වේරු එවරුම් වෙන අය. ඉරුක්ක මාට්ටාර්හල් සිටිය නොහැකි අරසේ රජතුමනි. සිටිය නොහැකි කියලා ඇමතිතුමා කියනවා. අරසන් රජතුමා ඉවර්හලොක්කු මවුන්ට තක්ක ගැලපෙන පොන්නුම් රත්තරනුත් පොරුළුම් භාණ්ඩත් පරිසාහ තෑගි ලෙස වළංග වේඳුම් දෙන්න ඕනේ. අමේච්චර් රජතුමා කියනවා ආමරසේ. එහෙමයි රජතුමනි, ඔව් රජතුමනි කියලා කියනවා. අරසන් රජතුමා නාට්‍ය මංගෙයිහලේ නාට්‍ය අංගනාවනි වාරුංගල් එන්න. පරිසුහලේ තෑගි පෙට්‍රුක් සෙල්ලුංග ලබාගෙන සෙල්ලුංගල් යන්න. ඊළඟට තියෙනවා මෙන්න විදිහට නාට්‍ය පෙන් නාට්‍ය අංගනාවෝ මේ විදිහට කියනවා. වනක්කම් අරසේ ආයිබෝවන් රජතුමනි. මික්ක නන්රිහල් ගොඩාක් සතුටුයි ස්තුතියි, ගොඩාක් ස්තුතියි කියලා කියනවා. වරහන් ඇතුලේ තියෙනවා නාට්‍ය පෙන්හල්
நாட்டிய அங்கனாவோ போகிறார்கள். யதி காவலாளி முரகருவா வருகிறான் பெமினி. தென் மே ஏ நாட்டிய சரித டிக்க எத்தனி யனவா யனகொட்ட எத்தகொட்டம மே நாட்டிய ஈலங்க இக்கினா மே முரகருவா எனவா காவலாளி முரகருவா கியனவா. மன்னாதி மன்னா ரஜவருங்கெத் ரஜவருணி ரஜதுமணி ரஜவருங்கெத் ரஜதுமணி. தங்கைகளே தங்கைகளே මේ මෙතන මේ විදිහට කියන්න පුළුවන් සන්ධික්ක විගඩකවි ඔරුව නන්දුල්ලනර් ඔබතුමාව සන්ධික්ක හමු වෙන්න ඔබතුමා සන්ධික්ක හමු වෙන්න විගඩකවි ඔරුව විකටයෙක් විකටයෙක් වන්දුල්ලනර් ඇවිත් සිටි. අපි ඊළඟ එකට යමු. මෙන්න පින්තූරයක් තියෙනවා. දැන් රජතුමා මේ විදිහට කියනවා වරච්චොල් එන්න කියන්න අවනේ ඔහුට එන්න කියන්න ඔහුට අවනේ ඔහු මුන්පේ පෙරට වරසොල්ලි එන්න සොල්ලි කියා ඉරුන්දේන් සිටියමි තිබුණා. මේ විදිහට කියන්න පුළුවන් පෙරට එන්න කියා ඉස්සරළම එන්න කියලා ඉරුන්දේන් සිටියමි අවනින් ඔහුගේ නහිස්සුවේ. මෙතන කවටකම කියන අදහස තියෙන්නේ නහේස්සුවේ කියන කවටකම නයත්තේ සෝදික්කවේ පරික්ෂා කරන්න. නයත්තේ කියන්නේ මෙහි. සෝදික්කවේ කියන්නේ පරික්ෂා කිරීමට අලෙයිත්තේන් කතා කළේ. කතා කළමි කියන අදහස තියෙන්නේ එනවේ. ඒ හින්දා ඒ නිසා ඉංගු මෙහි එදු නිහල් ලිහල් දාලුම් මෙහි කුමක් සිදු වුවත් කියන එකයි මෙහි එදු කුමක් නිහල් දාලුම් කුමක් සිදු වුවත් අවෙයෝරි කිසිවේ සිරික්කා තීරුංග හිනාවෙන්න එපා සිනා නොවෙන්න. සිනා නොවෙන්න කියලා මේ රජතුමා කියනවා. හරි ඊළඟට අමේච්ච රැමතතුමා කියනවා අප්පඩියේ ආහට්ටුම් එසේම වේවා අප්පඩියේ ආහට්ටුම් එසේම වේවා අරසේ රජතුමනි. විගඩකවි විකටයා මන්නාදි මන්නරේ රජවරුන්ගේ මන්නරේ රජතුමනි වනංගු හිරේන් නමස්කාර කරමි. තංගල් ඔබතුමා பெயரும் ஒபத்துமாகே நமத் முகலும் கீர்த்தியத் புகழும் கியானே கீர்த்தியத் காடு காடு கியானே கெலாவல் மலை கந்துவல் கடல் முகுது நீலம் நிலம் மகாபொலவே நீர் வத்துரி காட்டு எங்கும் சுலங்கி எங்கும் ஹெம்மத்தனம் පරවික්කා නම්පඩු හින්රදු පැතිරිලා තිබෙනවා. ඔබතුමාගේ කීර්තිය කියන එක මේ හැම තැනම පැතිරිලා තිබෙනවා. තංගෙයි තංගලෙයි ඔබතුමාව පෝන්රවැනි මන්නර් රජෙක් ඉරුක්කෙයි සිටියදී රජෙකු සිටියදී කුරෙයුන්ඩෝ එමක්කු අඩුවක් කොහෙන්ද කවර අඩුවක්ද එමක්කු අපට කවර අඩුවක්ද අපට. මේ විකටයා රජතුමාට වර්ණනා කරනවා. රජතුමා පෝදුම් ඇති නිරුත්තු උන් පේච්චෙයි නවත්වන්න ඔයාගේ කතාව උන් පේච්චෙයි ඔයාගේ කතාව උන් ඔබ විගඩම් ඉංගේ කවටකම් ඉංගේ මෙහි සොල්ලාදු සොල්ලාදු සෙල්ලාදු සෙල්ලාදු වැඩක් නෑ ඔබේ කවටගම් මෙහි වැඩක් නෑ. එන්
එන් අවේ ඉනර් මගේ මේ සබිකයෙන් ඔරුවරුන් කවුරුවත් නහෙක්ක මාට්ටාර්හ සිනාවෙන්නේ නෑ. නහෙයාදු සිනා නොවීම එරුක්කුම් පඩි සිටින ලෙස උත්තරවිට්ටු අනකලේ උත්තරවිට්ටු උල්ලෙන් අනකර සිටිමි. සිනා නොවන ලෙස අනකර සිටිනවා. එනවේ එනම ඒ හින්දා ඒ නිසා ඒ හේතුවෙන් උනක්කු ඔයාට පරිෂු අලික්ක තෑගි ලබා දෙන්න පෝවදිල්ලේ ලබා දෙන්නේ නෑ. ඉල්ලෙයි නෑ. ඔයාට අපි තෑගි දෙන්න ලබා දෙන්නේ නෑ කියලා රජතුමා කියනවා. විගට ගවි විකටයා කේවලම් ලැජ්ජයි පරිසු පෙරවා තෑගි ගන්නද නාන් ඉංගු මම මෙහි වන්දේන් ආවේ. ලැජ්ජයි තෑගි ගන්නද මම මෙහි ආවේ කියලා විකට ගවිය අහනවා. තංගල් ඔබතුමා පුහලෙයි ඔබතුම ඔබේ කීර්තිය කේට්ටු අහලා නෙරිල් සියසින් කානවේ දැකීමට වන්දේන් ආවෙන් ඔබතුමාගේ කීර්තිය දැක බලාගන්න තමයි ආවේ කියලා කියනවා. ඊළඟ අපි බලමු රජතුමා මේ විදිහට අහා අප්පඩියා අහා ඇත්තද කියලා අහනවා. එහෙමද කියලා අහනවා. විගඩ ගවී නැවතත් කවියා විකටයා කියනවා තාංගල් ඔබතුමා සෙයිද පොරුල් පෝරුම් ඔබතුමා සෙයිද කළ පෝරුම් කියන්නේ සටන් පෙත්‍ර වෙට්‍රියුම් ලබාගත් ජයත් එනක්කු මට තෙරියුම් දන්නවා මම දන්නවා ඔබතුමා ලබාගත් ජයත් මම දන්නවා. පඩෙයිල් සේනාවේ තංගලුක්කු ඔබට සේනාවේ ඔබතුමාට තෙරියාමල් නොදැනුවත්වම නානු මමත් පෝර් සෙයිදෙන් යුද්ධ කළෙමි. ඔබතුමා යුද්ධ කරනකොට ඔබතුමාට හොරෙන් මම ඔබතුමාත් එක්ක යුද්ධ කළා කියලා මේ කවටයා කියනවා. ඊළඟ රජතුමා කියනවා අරසන් රජතුමා ඉරුක්කලාම් වෙන්න පුළුවන් සිටින්න පුළුවන් කියලා කියනවා. ඉල්ලාමලුම් නොවෙන්නත් පුළුවන්. ඉල්ලාමලුම් ඉරුක්කලාම් නොවෙන්නත් පුළුවන්. නාන් මම එත්තනේ පේරේ කී දෙනෙක් එත්තනේ පේරේ කියන්නේ කී දෙනෙක් වෙන්රේන් ජයගත්තාද තෙරියුමා දන්නවද මං කී දෙනෙක් ජයගත්ත බව තෙරියුමා දන්නවද කියලා අහනු. එතකොට කවටයා කියනවා ඒන් ඇයි එනක්කු තෙරියාදු මට දන්නේ නැත්තේ මට නොදන්නේ නානු මමත් අංගුතානේ එහි තමයි ඉරුන්දේන් සිටියෙමි මමත් එහි තමයි සිටියේ කියලා කවටයා කියනවා. අරසන් රජතුමා එප්පඩි ඒන් වීරම් කොහොමද එන් වීරම් මගේ වීරකම කොහොමද මගේ වීරකම කියලා රජතුමා අහනවා. විගඩවි විකටයා මේ විදිහට කියනවා පෝර් කාලත්තිල් යුද කාලේ උංගලේ ඔබව පාර්තු වියන්දේන් බලලා පුදුම වුණෙන් උංගලේ ඔබ පින්පත්‍ර අනුගමනය කිරීමට පල බොහෝ සාහසමුම් පුදුම ක්‍රියා පුරින්දේන් කළෙමි. ඔබේ යුද පුදුම ක්‍රියා අනුගමනය කළා ඒවා බලාගන්න කියලා කියනවා.
අරසන් රජතුමා එන්න අප්පඩියා එහෙමද අප් එන්න මොනවා අප්පඩියා එහෙමද කියලා අහනවා විකට කවි විකටයා මේ විදිහට කියනවා උන්මේතාන් ඇත්ත තමයි අරසේ රජතුමනි එදිර් පඩිතලෙයි වනින් සතුරු සේනාවේ තලෙවනින් කියන්නේ නායකයාගේ සතුරු සේනා නායකයාගේ කාල්හලේ කකුල කකුල් නානල්ලවෝ මමනේ නානල්ලවෝ කියන්නේ මමනේ වෙට්ටිනේන් කැපුවේ වෙට්ටිනේන් කැපුවේ ඊළඟට තියෙනවා අරසන් කියනවා මේ විදිහට උන්මේ යානවා උන්මේ යාහවා උන්මේ සත්‍යමද එප්படி කොහමද සත්‍යක්ද එප්படி කොහමද කියලා අහනු විගඩගවි විකටයා පොයි පොයි බොරු නම් පිරවි ඉලෙයේ ඉල්ලේ අපේ ජන්මෙවත් නැ මොනවද බොරු කීම නම් අපේ ජන්මෙවත් නැ නම් කියලා කියන්නේ අපේ ජන්මෙවත් ඉල්ලේ නැ රජතුමා කියනවා අරසන් රජතුමා සරිතාන් හරි තමයි අදු ඒනප්පා අදු කියලා කියන්නේ ඒනප්පා ඇයි එහෙනම් ඇයි තලෙයියේ හිස විට්ටු විට්ටු අතහැර හිස අතහැර කාල්හලේ කකුල් මුදලිල් මුලින් වෙට්ටිනායි කැපුවේ රජතුමා අහනවා එහෙනම් ඇයි කකුල් කැපුවේ හිස තියද්දි කියලා අහනවා විකට ගවි කවි මේ විකටයා තලෙයිතාන් හිස තමයි එනක්කු මුන්මෙයි මට මුලින් යාරෝ වෙන කවුරුද කවුරු හරි වෙට්ටි විට්ටනරේ කපලා තිබුණනේ මං කකුල් දෙක කපන්න පෙර කවුරු හරි කෙනෙක් හිස කපලා තිබුණා කියලා මේ විකටයා කියන අරසන් රජතුමා කියනවා එන්න මොනවා මුණ්ඩත්තින් හිස නැති කාල්හලේ කකුළු තාන් තමයි නි වෙට්ටිනායා ඔබ කැපුවද හිස නැති කෙනාගේ කකුල් ඔබ කැපුවද කියලා අහනවා නි සූරන්තාන් ඔබ සූරයා තමයි නි නුඹ වෙට්ටිකාරන් කෙට්ටිකාරන් දක්ෂේ එහෙම නැත්නම් ඔබ කවටයා තමයි තාන් කියන්නේ තමයි නී මහා ඔබ මහා පෙරුම් ලොකු විගඩන් තාන් කවටේක් තමයි අහ් අහ් ආ මේ රජතුමා හිනා වෙන හඬ ඒ විදිහට තමයි ඒක ලියලා තියෙන්නේ වරහන් ඇතුලේ තියෙනවා අනේවරුම් නහිටනර් හැමෝම සිනාසුනි සියලු දෙනාම හිනා ගියා අරසන් රජතුමා ආ එන්නේයුම් මටත් මරන්දල්ලවා අමතක වෙලා නහිටේන් සිනාසුනිමි උන්මෙයාහවේ සත්‍ය වශයෙන්ම ඉවන් මෙතුමා තිරමෙයාන් දක්ෂ විගඩන් කවටේ තාන් තමයි විකටේක් තමයි ඉදෝ මෙන්න පොන්නුම් රත්තරනුත් පොරුළුම් බඩුත් උනක්කු ඔබට මේ කතාව නාට්‍යයක් ඒ නාට්‍ය චරිත බෙදලා තිබුණා රජතුමා ඒ වගේම මොරකරුවා
ඒ වගේම නාට්‍ය අංගනාව. ඊළඟට තියෙන්නේ සොල් අරිමුහම්, වචන හඳුනා ගැනීම. ඒ නාට්‍ය තුළ අපි වචනින් වචන කියනකොට ඒ වචන යෙදුනද කියලා මේ මේ පාඩමේ මෙන්න මේ වචන වලින් හොයාගන්න පුළුවන්. අපි බලමු එක විදිහට කියවමු. නාට්‍යම් නර්තනය, නාට්‍ය කිව්වත් හරි. අට්ඨුදම් කියන්නේ අරුම පුදුම. පුත්තු ඊර් කියන්නේ නව ජීවය. විගඩ කවි කියන්නේ විකටයා. නහේස්වේයි කියන්නේ හාස්‍ය, විහිළු කියලා කියන්න පුළුවන්. විගඩම් කියන්නේ විකට, විහිළු දෙකම පුළුවන්. උත්තර විඩු කියන්නේ අන දෙනවා. වියප්පු කියන්නේ පුදුම. ඊළඟට අපි බලමු සාහසම් කියන්නේ අරුම පුදුම ක්‍රියා, සාහසික ක්‍රියා, එහෙම නැත්නම් අරුම පුදුම ක්‍රියා. පිරවි කියන්නේ උපන්. මුණ්ඩම් කියන්නේ හිස නැති ශරීරය. සූරන් කියන්නේ සූරයා. කෙට්ටික්කාරන් කියන්නේ දක්ෂයා. සමතා කියන අදහස. ඉතින් මේ වචන සියල්ලම අපිට උඩ පාඩමේදී හම්බ වුණා. දැන් අපි බලමු ඒකට අදාළ ක්‍රියාකාරකම් කීපය. ඊටාම කෙටි ක්‍රියාකාරකම් කීපයක් තියෙන්නේ. අපි බලමු සෙට් පාඩු වොන්ඩු ක්‍රියාකාරකම් අංක 1 පින්වරුම් 5 එන ෂොට්කලොක්ක වචනවලට ඔත්ත කරුත්තුල්ල සමාන අදහස් ඇති ෂොට්කලෙයි වචන එළුදුංග ලියන්න. මේ වචනවලට සමාන අදහස් තියෙනවා. මම මෙන්න මේ වචන ටික විතරක් සිංහල අදහස කියන්නම්. එතකොට ඔයාලා සවන් දුන්නා නම් පාඩම, ඒ සවන් දුන්න පාඩමේ මේ සියල්ලටම සමාන පද යෙදුණා. ඉතින් අපි බලමු ඒ සමාන පද ඔයාලා පෙළපොත බලලා ගෙදරදි මේක සම්පූර්ණ කරන්න. නහෙච්චු වෙයි කියලා කියන්නේ හාස්‍ය, සිනහව කියන අදහස තමයි තියෙන්නේ. ඊළඟ අයියම් කියන්නේ බිය. මන්නන් කියන්නේ රජතුමා. යුද්ධම් කියන්නේ යුද්ධය. යුද්ධම් කියලා කියන්නත් පුළුවන්. මෙයි කියලා කියන්නේ සත්‍ය. ඉතින් මේ අදාළ වචන වලට සමාන පද පාඩම පුරාවට දැක්කා. ඒ ටික මෙතනින් ලියන්නට ඕන. ඊළඟ ෂේඩ් පාඩු 2 ඉන්නාටත්තේ නඩහත්තේ මේ නාට්‍ය කදෙයාහ කතාවක් ලෙස. ඊළඟ සුරුක්කි කියලා කියන්නේ කෙටි කරලා එළුදුංග ලියන්න. මේ කතාව කෙටි කරලා තමන්ගේ වචන වලට භාවිතා කරලා කෙටි රචනාවක් හැටියට ලියන්න පුරුදු වෙන්න කියලා කියනවා. ඉතින් මේක ලියනවා නම් ඉතාම හොඳයි. 10 පන්තිය දරුවන්ට පුළුවන් මේක කෙටි කරලා ලියන්න. ඊළඟ ක්‍රියාකාරකම් 3 ෂේඩ් පාඩු 3 පින්වරුම් 5 එන කූට්‍රුක්කලේ කියලා කියන්නේ වාක්‍ය කියලා කියන්න පුළුවන්. මොලිපේවෘතු කියන්නේ පරිවර්තනය කරලා එළුදුංග ලියන්න. පරිවර්තනය කරලා ලියන්න. ඉතින් මට මේක නම් ඔයාලට කියලා දෙන්න විදිහක් නෑ. හේතුව මේක කිව්වොත් ඔයාලට සිංහල අදහස ලියා ගන්න පුළුවන්. ඉතින් මේ අංක 1 2 3 4 5 මේ මම හිතන විදිහට මේ සියල්ලම පාඩමේ යෙදුණා. එතකොට මේක කියවනකොට ඔයාලට සිංහල අදහස මෙතන මේ හිස්තැනේ ලියන්න පුළුවන්. ඉතින් මේක මම කියලා දෙන්නේ. අපි බලමු ඊළඟට. ඔව්, ඒ පාඩමේ ක්‍රියාකාරකම් 3 තියෙන්නේ. ඉතින් මේ පාඩම ඉතාම හොඳට සවන් දුන්නා නම් මේ ක්‍රියාකාරකම් 3 සරලව ලියන්න පුළුවන්. ඉතින් මේ පාඩම මෙතනින් මම අවසන් කරනවා. හැමෝටම මේ තවමත් මේක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගන්න. අන් අයට බලන්න, විශේෂයෙන් 10 පන්තියේ අනිත් ඉගෙන ගන්න දරුවන් සඳහා මේක ෂෙයා කරන්න. මොනවා හරි දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් මගෙන් යටින් කමෙන්ට් කරලා අහන්න. මම අනුරසිරි හාමුදුරුවෝ, සුබ දවසක්, වණක්කම්, මුන්මණි 3.